Đấy, tôi bán đêm mẹ, ôi mẹ, là mẹ có hà lợi bún à mẹ, rồi nhà cái đấy cái này alo tiếng áp là mẹ hà lợi bún ấy, mẹ cái này đang mồi mà bán đi rồi mẹ cái này mắc đi bán đi bắt anh ra đi cái đó sao ghi nhưng mà cái bán đi đáp là mẹ, từ đây cái đó từ đây bắt đầu về, một mình đến cái con đấy cái là thì chén đó mà mẹ cái này, cái này mẹ bán đi đang ugan nó nó bị đang mình ta nó basically ugan nó bắt mẹ note cái ලියන්නේ කොළ වල හරි දෙගෙන කඩදාසි කොළ ටිකක් අරගෙන ලියනවා සමහර ලියනවා පෙන්සලෙන් හරි සමහර පෑනෙන් ලියනවා ඒ ලියන්නේ කොළ වල හරි ආපුවම ඊයේ කියලා වල්ලා ඊට පස්සේ කෙනා මේ ගෙදර ගිහින් හරියට පොතක ලියනවා හරි ගෙදර ගිහින් හරියට පොතක ලියනවා හරි පස්සේ දැන් ඔකට්ටිය එහෙම නැහැනේ හරි තනික පස්සේ මම දැන් කිව්වේ ඒකයි දැන් එහෙම කරන්න එපා කියන්නේ දැන් මේකේ අපිට දැන් වෙලාව ඕනේ හරිද කියන්නේ මේ විභාගයට වැඩ කරන්න වෙලාව ඕනේ හරි දැන් මේක මැත්ස් නේ හරි දැන් වෙලාව ඕන මේ තියරි තේරුම් ගන්න ගණන් හදන්න එව්වට නැතෝ මේ නෝට් දෙපාර තුන් පාර ලියලා ඉන්න වෙලාව නැහැ අපට හරි වෙලාව නැහැ පස්සේ දැන් ආපුවම මම කිව්වේ උපකාලින් පන්තියකට ගියායි පන්තියට ගියන්නේ එහෙමයි කියලා බලන්න හරි දැන් මං කිව්වේ ඒක දැන් හොඳ වෙලාවට දැන් පෙන්සලුයි පෑනුයි විතරයි තියෙන්නේ ලෝකේ හරි බැරිලා ඊටත් එහා ජාති තිබුණා නම් එහෙම තව ඕක ලියන්න කෙනා පෙන්සලෙන් ලියලා පෑනෙන් ලියලා තමාට මේ ගල් ඇල්ල කර ලියලා හරි වැලිපිල්ලෙන් ලියලා තව ලියන්න දෙනවා නම් වර්ග ටික ඔය ඔක්කොගේම ලියන්න කියයි. ඔය ඔච්චර දඟලන්න ඕනේ නැහැ දරුණ. ඔච්චර දුකින් ඉන්න ඕනේ නැහැ මේ මැත් කියන එක ඉගෙන ගන්න. ඔච්චර අමාරුවෙන් මේක ඔලුවට වට ගන්න තරම් කරුණ මේකේ නැහැ හරි. එහෙම නැහැ. ඉතින් ඔච්චර අමාරු නම් අපිට මේකේ තියෙන කාරණා තේරුම් ගන්න එක්ක මේකේ අපේ අවුලකුත් තියෙනවා. එහෙමනම් මේ කියන්නේ අපි සමහරට මේ දැන් අපිට නොගැර වෙන වැඩක් අපි කරන්න යනවා වගේ වෙන්නත් පුළුවන්. ඇත්තන මොතන වෙන්නේ ළමයාගේ අවුලක් නෙමෙයි මොකද දැන් ළමයි කරන දේවල් නෙමෙයි නේ මට කියන්නේ ඕලෙවල් පන්තියකවත් ගුරුවරු කියනවාද කියන්නේ කො මේ එදා දවසේ නෝට් එක කොලේක ලියලා ගෙදර ගිහින් පොතක ලියන්න කියලා වෙලා එහෙම කියන්නේ නේද මේක එහෙම නෙමෙයි හද ලියන එක ලියන්න එකපාර විශේෂ කරුණු ටික එකපාර වලට වට ගන්න හරි හරි බය වෙන්න එපා හරිද මේකට මේ එක එක කෙනා කිව්වා කියලා හරිද කියන්නේ දැන් ඔය ප්‍රශ්නේ වෙනවද අරෝ නේද දැන් ඔය තමන් හරියට ඉගෙන ගත්තේ නැතුවම හරි තමන්ගේ මිනිසුන් දෙයිදනවා තමන් කරපු දේවල් අර අනික හිතන හිතන જાති කරපුවහම මේක ඉගෙන ගන්න පුළුවන් කියලා. එහෙම ගන්න නෑ හරිද කියන මේක මේ සරලව බොහොම සෑහලුවෙන් කරන්න පුළුවන් වැඩක් හරිද. එහෙනම් දැන් කැම්බස් එකේ ඉංජිනේරින් බෙකල්ටි එහෙම එහෙනම් නෝට් එකක් ලියන්න කීපාරක් ලියන්න මේ තේරුම් ගන්න හරි. එතනවා කියන්නේ එහෙම දේවල් නෑ හරිද කියන හොඳට අහගෙන ඉන්න හොඳට කරුණු ටික ඔලුවට වට ගන්න හරිද. ඒතර මේක ඉගෙන ගන්න ක්‍රම තුනක් තියෙනවානේ මනුස්ස ඒක හරිද. ඉගෙන ගන්න ක්‍රම තුනයි දෙකලා ඒකෙන් හොඳට බලන් ඉන්න හරි දෙකලා ඉගෙන ගන්නවා ඊළඟට අහගෙන ඉඳලා හරි හරි අහගෙන ඉඳලා ඉගෙන ගන්න ඒකෙන් හොඳට අහගෙන ඉන්න හරි ඊළඟ ලියා ගන්න මොකද ලියන එක නොත් කරුණු මොලේට වැටෙනවා හරි හරි අවබෝධයෙන් ලියන්න හරි අවබෝධයෙන් බලාගෙන ඉන්න හරි අවබෝධයෙන් අහගෙන ඉන්න ඔය කරුණ තුනම පාවිච්චි වුණාම මේ විශේෂ කරුණු ටික ලස්සනට මොලේට වැටෙනවා හරි එහෙම එහෙම වැටෙන්නේ නැත්නම් අපි මේ ඉගෙන ගන්න ක්‍රමයේ අවුලක් තියෙනවා දරුණේ හරිද එහෙමනම් කරන්න ඕනේ ඉගෙන ගන්න ක්‍රමයේ වෙනස් කරන එකයි කරන්න ඕනේ හරිද ඉගෙන ගන්න විදිය වෙනස් කරන්න ඕනේ හරිද එතකොට මේ ලියන විදි වෙනස් කරා කියලා බලලා කර්මයේ කරුණ අවබෝධ වෙන්නේ හරිද වෙන ක්‍රමයකට ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ හරිද එනේ වෙන ගුරුවරයෙකුගෙන් හරියට ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ හරිද එතකොට ඕක හරියනවා ඔච්චරයි හරිද ඔය වැඩ ඔහොම නිකන් පොරකට දුක් ගෙනින්න හරිද ඔහොම කරන්න යන්න අපරාධයක් හරිද